මේ කතාව ලියලා තියෙන්නේ නලින් රත්නායක කියලා කෙනෙක්. ඉතින් නලින් ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන කතාවක් ලිව්වට. හරි, එහෙනම් අපි දැන් යමු කතාවට. ආදරණීය බබී වෙත මට ඔයාව ගොඩාක් මතක් වෙනවා. පොඩි උන්දෙන මොකද කරන්නේ? ඔයාට වද දෙන වැඩි නේද හොඳටම? අම්මාවත ගෙදර. මට දුකයි ඔයාගෙන. මොනා කරන්නද? අම්මා කියනවා වැඩි හිතන්න එපා. මට මේ මාසෙ එන්න වෙන්නේ නැහැ. මං කිලිනොච්චියට මාරු කරලා. මේ කලබල වැඩි දැන්. මරු කටේ අපි ඉන්නේ. කවදා රටට හොඳක් වෙයිද දන්නේ නැහැ. මං ඉක්මනට එන්නම් මගේ මෙනික. මීට ඔයාගේම තිලක්. මැනිකේ දිග සුසුමක් කියලා පුටුවට බර වුණා. අම්මේ අම්මේ මල්ලි නිදා ගන්න දෙන්නේ නැහනේ. මොකද දෙන්නටම ගුටි ඕනි වෙලාද? හොන්න තාත්තා මේ මාසෙත් එන්නේ නැල්ලෝ. ඇයි අම්මේ? පොඩ්ඩා මැනිකගේ ගෙල බදාගෙන මූණ ඉඹිමින් නැසුවාය. යුද්ධ කරන්නේ අපේ රට බේරගන්න නේද අම්මේ? මේ අට මේව තේරෙන්නේ නැහනේ. යයි ලොක්කා පැවසුවේය. ඔව් ඔව් පුතේ, දැන් නිදා ගන්න දෙන්නම. මැනිකේ පොඩි උන් දෙදෙනා තුරුල් කරගෙන ඇස් දෙක පියාගත්ත පමණි. මැනිකේ නංගි, මැනිකේ නංගි. මැනිකේ දොර ළඟට ගොස් මදක් නිහඬව සිටියාය. මැනිකේ නංගි, මේ මම කරුණක්කා. හා හා, මොකද බං අක්කේ මේ මහරෑ? නංගි දන්නේ නැද්ද වැඩක්? අන්න අරූ පෙල්ලි වෙල දාගෙන මැරිලලු. මොකක්? කවුද අක්කේ? මැනිකේ ඇසුවේ බයේ වෙව්ලමනි. පොඩි මල්ලි බං, පොඩි මල්ලි. අනේ දෙයියනේ, ඒ මොන අපරාධයක්ද? වෙන මොනවද බං? මහවුන් දෙන්නේ කව නොමර මරණවනේ. ඒක හොමුණේ මහ ගැණිගේ වැරද්දෙන්. අනේ අහිංසක කොල්ලා. කරුණාවදී මේ හඬන්නේ බොරුවට බව මැනිකේට අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. මේ නංගි, මං ආවේ කේලමක් එහෙම කියන්න නෙවෙයි. මට රුපියල් 100ක් දීපන්. හෙට පාන්දරම ඉස්පිරිතාලේ යන්න ඕන. ක්ලිනික් එකට. මං තව සතියකින් දෙන්නම්. ඔහොම ඉන්නකොක්කේ මගේ ළඟත් මේ දවස්වල අතේ සතේ නෑ. මේ ගෑණි මගෙන් ගත්ත සල්ලි වල හැටියට මට කීයක් නම් ගන්න තියනවද? අනේ මෙහෙමත් ගෑනු. මැනිකේ හිතින් බැනවදිමින් රුපියල් 100ක් කරුණාවතීට දී පිටත් කර හැරියාය. හිතට අමුතුම බියක් දැනුන නිසා මැනිකේ රේඩියෝවේ පිරිද්දමා නින්දට ගියත් දිගු වේලාවක් යන තෙක්ම නින්දක් අසලටවත් පැමිණියේ නැත. පසුදින මලගෙදරට සහභාගී වී දවසේ වැඩ නිම කර පොඩි උන් දෙදෙනා නිදිකොට මැනිකේ සාලයට පැමිණියේ තිලක් වෙත ලිපියක් ලිවීමටයි. අම්මෝ, ඔළුව පැලෙන්න වගේ කියමින් මැනිකේ කොලයක් සහ පෑනක් අතට ගනිමින් ලිපිය ලියන්නට සැරසුණාය. වටපිටාව ඉතාම නිස්කලංකය. එක් වරම පූසෙක් මර ලතෝනි දෙමින් පැන ගියේ යම් දෙයකට බය වූවක් මෙනි. ජරා පූසෝ, මහ රෑටත් වද දෙනවායයි කියමින් මැනිකේ කෑ ගැසුවාය. මැනිකේගේ නළලට හීන් දාඩිය දමා ඇඟ වෙව්ලන්නට පටන් ගත්තේ එක් වරම ඇති වූ බිය නිසාය. උගුරකට වේලෙමින් තිබූ නිසාවෙන් වතුර ටික ගැනීමට කුස්සියට ගිය මැනිකේ හට දැනුණු දෙයින් සිතුනේ කවුරු නෝ මේ අවට සිටිනවා විය හැකි බවයි. එක් වරමා බීඩි ගඳ සහ
ඒ අමුතු මල පෙරේත ගඳ නිසා හැට කිසි දෙයක් සිතා ගැනීමට නොහැකි විය. තම දරුවන් දෙදෙනා නිදා සිටි කාමරය වෙත දිවගිය මැණිකේ ඔවුන් බදාගෙන වෙවුලන්නට විය. වෙනදාට උදෙන්ම අවදිවන මැණිකේ අද අවදි වුණේ පෙරදා රාත්‍රියේ සිදු වූ සිද්ධිය නිසා ඇති වූ හිසරදයත් සමගය. දින දෙකක් පමණ ඇගේ සිතට මහ මූසල ගතියක් දැනෙන්නට විය. අක්කේ අක්කේ මොකද කරන්නේ? හා මේ පොඩි මල්ලිනේ මොකද අද අම්මයි කරන්න උනාද? අනේ නෑ අක්කේ කම්මැලි. අක්කට උනාරේ උදව්වක් ඕන නම් කියන්න මං කරලා දෙන්න. උඹ මුකුත් කාලාද මල්ලි? නෑ ජයි කියමින් බිම් බලාගත් පොඩි මල්ලි දෙස මැණිකේ බලා සිටියේ ඉතා අනුකම්පා සහගත ලෙසිනි. ඉස්සලා මොනහරි කාලා මට අන්නර කොස් ගෙඩිය කඩලා දීපන්. එක හුස්මට බත් පිඟාන ගිල දැමුව ඔහු කොස් ගෙඩියක් කඩාගෙන නැවත පැමිණෙන තුරු බලා සිටි මැණිකේ යමක් බිමට වැටෙන ශබ්දයට දිව ගියාය. අනේ දෙවියනේ මල්ලි, උඹට මොකද්ද බම් මේ උනේ? මැණිකේ හට දැක ගැනීමට ලැබුණේ හිස පුපුරමින් ලේ ගලා යන පොඩි මල්ලිගේ සිරුරයි. මැණිකේ කෑ ගසමින් උදව්විල්ලුවාය. හිසින් ගලා යන ලේ නතර කිරීමට රෙදි කඩක් රැගෙන ඒමට ගෙට දිව ගිය මැණිකේ හට දකින්නට ලැබුණේ කිසි විටක බලාපොරොත්තු නොවූ දෙයකි. ගෙතිලූයේ පොඩි මල්ලිය. මොනව? උඹ දැන් එළිය වැටිලා හිටිය නේද? කොක් කඩලා සිනාසුණු පොඩි මල්ලිගේ නාසයෙන් කටින් ලේ පෙරෙන්නට පටන් ගත්තේ. දැස් දොබ කිටි දෙකක් තරම් රතුය. හිස දෙකඩ වී එළියට පැන තිබූ මස් කැබලි සමග වියරූ පොඩි මල්ලි, උඹලා ඔක්කොම මං මැරෙන කන්නේද බලන් හිටියයි කියමින් මැණිකගේ බෙල්ල මිරි කන්නට විය. මැණිකේ කෑ ගසමින් අවදි වන විට මැණිකේ ළඟ සිටියේ ලොක්කාය. අම්මේ අම්මේ ඇයි මේ? අම හීනයක් දැක්කද? අනේ අනේ ඔව් පුතේ, මං හීනයක් දැක්කා. මගේ පුතා නිදාගන්න. දිවියනේ මේ මොකද්ද වෙන්න යන්නේ? මැණිකේට හිතා ගැනීමට නොහැකිව ගල් ගැසී සිටී. ඇඳ සිටි ඇඳුම දහඩියෙන් තෙත් වී ගොසිඤ්ඤ. කුමක් හෝ දෙයක් සිදුවන බව මැණිකේ හට දැනෙන්නට විය. හෙත් ඇයි දෙවියනේ මේ මට මෙහෙම වෙන්නේ? මං මොන වැරැද්දක් කරාටද ඒ දරුවට? හිතට නැගෙන දහහක් ප්‍රශ්නවලට පිළිතුරු සොයන මැණිකේ අවදි වූයේ වෙනදාටත් වඩා ප්‍රමාද විය. මෙම ප්‍රශ්න නිසා මැණිකේ හට තිලක්කඩ ලිපියක් යැවීමට පවා වෙලාවක් නොමැති විය. දානේ වැඩ කටයුතු වලට අවශ්‍ය බඩු බාහිරාදිය මල ගෙදරට ගෙන යාම සඳහා පොඩි මල්ලිගේ අම්මා සහ අක්කා සමග පවුලේ කීප දෙනෙක් මැණිකගේ නිවසට පැමිණියේ මරණාධාර සම්තිය යතුර සහ ඒ පිළිබඳ වගකීම මැණිකේ සතු බැවිනි. හා නැන්දේ එන්න ගෙට බලන්නකෝ දුවේ, අපිට උන දෙයක් මට නම් ඔ කමරුණට දුකක් නෑ. මට තියන්නේ ලැජ්ජාවක්. ගමේ හැමෝම හිතන් ඉන්නේ කොල්ල මරාගත්තේ මම කියලා. ඉතින් ඒක ඇත්තනේ ඇයි මැණිකේට කියන්නට සිතුනත් කටටා වචන නතර කරගත්තේ ආයාසේනි. නැන්දේ ඇත්තටම මොකද උනේ එකපාරටම? මැණිකේ ඇසූ දෙයින් මූණ අමුතු කරගත් පොඩි මල්ලිගේ අම්මා, දුව අපිට පරක්කු වෙනවා, අපිට බඩු ටික සමතියෙන් අරන් දෙන්නේයි පවසමින් ගෙයින් එළියට බැස්සේ මදක් නුරුස්සන ගතියක් පාමිනි.
කෙමෙන් කාලය ගත වෙමින් පැවතුනි මුළු ගමම මීදුමෙන් වැසී යන කඳු පන්දියක් ලෙස එකම බියකින් ඇලලී යාමට වැඩි කල් ගත වූයේ නැත සවස 6න් පසු පිරිමි අය පවා ගෙදරින් එළියට යෑම නතර කරන ලදී සෑම මාසකම 18 දින පන්සලට දාන මුරේ ලබා දෙන මැණිකේ පන්සලට ගියේ ගමේ තමාට හිතවත් යෙහෙලියක්ද සමගය බුද්ධ පූජාව පවත්වා පැන්වත් කොට නායක හාමුදුරුවන්ව බැහැදක ගැනීමට පැමිණි මැණිකේ ගමේ පවතින මෙම ප්‍රශ්නය ගැන නායක ස්වාමින් වහන්සේ සමග පැවසුවාය තෙරුවන් සරණයි ඉති කොහොමද උපාසකම්මේ අපේ තිලක් පුතා එම ගෙදරාවේ නැද්ද අවසරයි අපේ හාමුදුරුවනේ නෑ අපේ හාමුදුරුවනේ මේ මාසෙත් එන්න බැරි වෙනවා කීවා ඒකනේ අපි මේ පොයටත් බෝධි පූජාවක් තියලා ආශිර්වාද කරමුකෝ ඒක නෙමෙයි මොකක්ද ඔය ගමේ දැන් මලගිය ප්‍රාණයක් කරදර කරනවයි කියන්නේ එහෙමයි අපේ හාමුදුරුවනේ අපි හැමෝම බය වෙලා ඉන්නේ ගමේ කවුරුවත් එළියට එන්නේ හවස 6න් පස්සේ මැණිකේ හට සිදු දේවල් හාමුදුරුවන් සමග කියන්නට සිතුනත් ඇය එසේ නොකළාය මෙහෙම නෙනෝනේ මරණ වේලාවේ පහළුණ සිත තමයි මේ හැම දෙම කරන්නේ. ඒ ළමයා දහම් පාසලේ තිගැන්නුව හොඟ කාලයක්. පුතුමයි මෙහෙම දෙයක් කරගත්ත කිව්වම අපි බලමුකෝ. යයි පවසමින නායක ස්වාමින් වහන්සේ පුදුමැදුර දෙසට සක්මන් කළසේක. හිතට මදක් සැනසීමක් ලද මැණිකේ හදනම් නිින්ද යයි මට යයි සිතමින් සුසුමක් හැර දරුවන්ගේ වැඩනිම කොට නිින්දට ගියේ පිහාටුවක් බඳු සැහැල්ලුවකිනි ටික වේලාවකින් නිින්ද මැණිකේ සොයාවේය දෙන්නේ නැ තොට කිසි දෙයක් මක වැවිලම පළ කිසි දෙයක් දෙන්නේ නැ උඹට ගමේ එකම සද්දේකි රණ්ඩු ඇසෙන්නේ පොඩි මල්ලිගේ ගෙදර දෙසිනි මුළු ගමම ඒ දෙසට දුවයි මැණිකේද ඒ දෙසට දිව ගියේ සිදුවී ඇත්තේ කුමක්ද කියා දැන ගැනීමටයි පොඩි මල්ලි ගසක් උඩ කබයක් දරගෙන ගෙල වලලා ගැනීමට සැරසෙයි ජුවානිස් වෙද මහතා ගමේ ප්‍රශ්න සඳහා මැදිහත් වන්නේ ගමේ වයස්ගතම පුද්ගලයා නිසාය පුතේ ඔය ගහෙන් බෑපන් අපි කතා කරලා විසඳගමු මොනා විසඳන්නද ඔක මැරුණාවේ යයි කෑමොර දෙන්නේ පොඩි මල්ලිගේ අම්මාය මැණිකයක්ගේ උඹවත් කියපන් අපේ අම්මට ඒක දෙන්න කියලා නැත්තම් මම මැරෙනවා බෙල්ලට ලණුව දමාගත් පොඩි මල්ලි ගහෙන් පැන්නේ ලණුවත් කඩාගෙන මැණිකගේ කකුල් දෙක මුලටමය ලේ පෙරමින් එක ඇසක් එළියට පැන තිබූ සිරුරේ හුස්ම ගැහෙමින් තිබිනි හනේ අක්කේ මට ඒක දෙන්න කියපන් යයි කියමින් තමන් ළඟට පැමිණෙන පොඩි මල්ලි දැක මැණිකේ හට දිවීමට පවා නොහැකිව ගල් ගැසුනි මැණිකේ ළඟට ආ පොඩි මල්ලි මට ඒක අරන් දීපන් කියමින් මැණිකගේ ගෙල මිරි කන්නට විය මැණිකේ අමාරුවෙන් කෑ මොර දෙන්නට විය ඔරලෝසුවේ වේලාව 12 නාද වූයේය හරියටම මධ්‍යම රාත්‍රී 12 විය මැණිකේ දැක තිබුණේ සිහි නැකි තමා කෑගස අවදි වුවත් පොඩියුන් දෙන්නාට ඒ කිසිවක් දැනී නොමැති බව ඇයට වැටහුණි මේ මොන කරදරයක්ද මම මොනව කළාටද මුම් මැරිලවත් අපිට නිවනක් නැහැ මැණිකේ තනියම දොස් නැගුවාය පිරිත් දමා තිබූ රේඩියෝ යන්ත්‍රය වැඩ කරන්නේ ඕනවට එපාවට වගේය මේ රේඩියෝ එකත් පිස්සු නටනවා ඒකත් කැඩිලා දවන්දා
පිරිත් වතුර ටිකක් තොල ගාගත් මණිකේට නිින්ද ගියේ નિરાයාසෙනි. මණිකේට ඉන්පසු සෑම දිනකම හීනෙන් පොඩි මල්ලි පෙනෙන්නට විය. ඔහු යමක් ඉල්ලයි. ඒ දේ නොදුන්නොත් ඔහු තමන් සහ පවුලේ සෑම දෙනාම මරණ බවට මණිකගේ ගෙල සිර කර පවසයි. මොනාද මේ කොල්ල ඉල්ලන්නේ? මොනාද ඒ පවුලේ අය මෙයාට නොදී ඉන්නේ? දේපලද සල්ලිද එහෙමත් නැත්නම් මොහු ආදරය කළ දෙයක්ද? සිතට නැගින ප්‍රශ්න කෙලවරක් නැත. මණිකයාට මේ ඔහුගේ මවගෙන් ඇසීමට කීප විටක සිතුණත් ඇය ඇඟට කඩා පහත්වන බැවින් මණිකේ එසේ නොකළාය. ඇත්තටම ඔහු කුමක්ද මේ ඉල්ලන්නේ? කතාවේ පළවෙනි කොටස මෙතනින් ඉවරයි. කතාවේ දෙවෙනි කොටස මේ කතාවේ රචකයා ලියනවා කිව්වේ ඕගොල්ලෝ මේ කතාවට දෙන කමෙන්ට්ස් වල අදහසුත් අරගෙනමයි. ඉතින් මේ කතාව ගැන ඔයාට දැනන දේ අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මමත් පුදුම කුතුහලයකින් ඉන්නේ මේ කතාවේ ඊළඟ කොටස කියවන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ඊළඟ කතාවරන් මං ඉක්මනින් එන්න. පුදු සරණයි. ජේසු පීටයි. අල්ලාඩ කාව.